රතුවීර කාලීන සංවාද සංග්‍රහයේ අවසන් වටේ වෙතයි අප ප්‍රවේශ වන්නේ. ගරු අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජකාරිය සම්මහතා සමගින් අපි සාකච්ඡා කරන්නේ අද රතුවීර තුලින්. අපි අවසන් වටේදී ගරු අධ්‍යාපන අමාත්‍යතුමනි ඔබ එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයා අවශ්‍යයෙන් කටයුතු කරනවා. ඒ නිසාම එක්සත් ජාතික පක්ෂය මූලික කරගත්ත කාරණා කීපයක් වෙත සහ පක්ෂයේ නියෝජනය කරමින් අදහස් දැක්විය හැකි කාරණා කීපයක් වෙත අවධානය යොමු කරන්නට බලාපොරොත්තු වෙනවා. ප්‍රධාන වශයෙන්ම 19 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ගෙන ඒම තුළින් යහපාලන රජය බලාපොරොත්තුවක් පොරොන්දුවක් ජනතාවගේ ඉටු කළා. නමුත් මේ වෙනකොට මේ 19 ගෙන එන්නම කටයුතු කරපු ප්‍රධානීන් දෙදෙනාගෙන් එකයිකම ඒ අතිශය දැවැන්ත ලෙස විවේචනය කරනවා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා. 19 වන ව්‍යවස්ථාව තුළින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තමන්ගේ බලපරාක්‍රමය තහවුරු කරගෙන රට කරවන්නට තිබුණු අවස්ථාව අහිමි කරපු බව තමයි එතුමා කියන්නේ. පාර්ලිමේන්තුවට වැඩි බලයක් ලබා ගැනීම හරහා මොකක්ද මේ විකෘතිභාවය? නෑ, ඉතින් 18 වනේ ව්‍යවස්ථා සංශෝධනය තිබ්බ අඩුපාඩු නිසානේ 19 ගෙනාවේ. ඒ ජනාධිපතිවරුන්ට බලය ගියාම ජනාධිපතිවරුන් හැසිරෙන විදිය සහ අත්නෝමතිකභාවය සහ ඒ ප්‍රැක්ටිස් එකට දාන විදිය තිබුණ බරපතල භයානක තත්ත්වය නිසානේ. ඒක 2015ට පෙරත් භයානක තත්ත්වයක තිබුණ නිසානේ මුළු රටම එකතු වෙලා සිවිල් සංවිධාන වෘත්තියවේදීන් දේශපාලඥයන් ඔක්කොම එකතු වෙලා මේක ගෙනාවේ. ඉතින් මේ මේකෙත් අඩුපාඩු තියෙනවානේ. ඒකනේ මේ දැන් අපිට මේ එක ගමනක් යන්න බැරි වෙලා තියෙන්නේ. ඉතින් මේ 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 19 අඩුපාඩු ඔබතුමාලා දකිනවා? නෑ, 19 අඩුපාඩු කියන්නේ 18 අඩුපාඩු නිසා 19 ගෙනාවා. ඉතින් 19ත් බලන් ගියාම අපි බලාපොරොත්තු වෙන දේවල් නෙමෙයි ඉෂ්ට වෙන්නේ දැන් අද. අපි බලාපොරොත්තු වෙන ඒ ගමන යන්න පුළුවන් වෙලා නෑනේ මං හිතන්නේ. ඒ ඒ ඔබතුමා හිතන්නේ නැද්ද ඇත්තටම ජනාධිපතිවරයා සතුව වැඩි බලතල තිබිය යුතුයි අපේ රට කරන්න නම්? මේ විධායක බලය අහිමි කළා, මේ විදියට පාර්ලිමේන්තුවට බලය පවරන්න යාම තමයි මෙතන වෙච්ච ගැටලුව කියලා. නෑ, මෙතන මේ පුද්ගලාබද්ධයන් තියෙන්නේ. මේ පුද්ගලයෝ අනුවනේ දැන් ඔය විවිධ බලය හොබවන අය විසින් කටයුතු කරන ආකාරයනේ මේ මේ ඇත්තටම තියෙන්නේ. ඉතින් ඒ නිසා කොහොම වුණත් අපිට පේන්නේ එක අගමැතිවරයා සහ ජනාධිපතිවරයා එක පක්ෂක එක ගමනක් යන්න ඕනේ. එහෙම නොවුනහම මේකේ මේ තියෙන ප්‍රශ්න. දැන් මම දන්න විදිහට ගරු අගමැතිතුමත් පුළුවන් තරම් ඉතාම ඉවසීමෙන් ඉතාම මේ උත්සාහ කරමින් ඉන්නවා මේ මේ තුලින් රටේ ජනතාවට ලබා දිය යුතු පුළුවන් දේවල් ලබා දෙන්න. නමුත් ඒක ලේසි ගමනකුත් නෙමෙයි. අපි කැබිනට් මණ්ඩලයේ විදිහටත් අපි දන්නවා හරි අමාරුයි සමහරලාවට. දැන් මේ මෙච්චර වැඩ කරගෙන මෙච්චර මේවා කරගියද්දී අපිට බලන්නකෝ තියෙන ප්‍රශ්න. ඒ කොමිසම් සභාවලට ගෙන්න දැන් මේ පහුගිය කාලවල කරපු මන් නැවත කියන්නේ මේ කාලවල මිනිස්සු තාම එළියනේ. දැන් ඒක අපිටනේ මේ මේ දැන් විවිධ අවස්ථාවදී අපිට අපිට තමයි ඇඟිලි දික්ුණේ. හරිද? එතකොට දැන් 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 ඒ වගේ කතා කරලා වැඩක් නැහැ. කොහොම වුණත් එකම දේ අපි රටක් විදිහට අපි අපිට ඊළඟ තව මාස කීපයයි තියෙන්නේ. අපි මේ බලය අරගෙන ජනාධිපති ධුරයයි ආණ්ඩුවයි අපි ඔක්කොම අරගෙන අපි ශීඝ්‍ර එක ගමනක් යන්න ඕනේ. එක මිටට එක විට එක එකට එකතු වෙලා එක ගමනක් යන්න ඕනේ. පාලන ක්‍රමයට මේ හඳුන්වා දුන්නු 19 වන ව්‍යවස්ථා සංශෝධනය තුළින් හඳුන්වා දුන්නු ක්‍රමවේදය මුලින් බොහෝ අය මේ ප්‍රජාතන්ත්‍රවාදයේ රජයන ක්‍රමවේදයක් වේවි කියලා. නමුත් රටේ පැවැත්මට හිතකරද හානිදායකද? මේ දෙකම තියෙනවනේ. හිතකර අංශත් තියෙනවා, හානිදායක අංශත් තියෙනවා. හානිදායක අංශය විදිහට ඔබතුමා දකින්නේ ජනාධිපතිතුමාගෙන් එන කෙනෙහිලිකම්ද? මං එහෙමම කියන්න කැමති නෑ. මේ නමුත් අපිට නොගැලපීමක් සහ එක ගමනක් එක්කර එකතුලා යන්න බැරි ප්‍රශ්නයක් තියෙනවනේ. දැන් බලන්න අපි සමහර කැබිනට් පත්‍රිකා දාපුවම දින මේ ඔය අවුරුදු 3 මාර ජාතික ආණ්ඩු තුල එහෙම විශේෂයෙන්ම ගරු අගමැතිතුමා ඇතුළු අපි කැබිනට් මණ්ඩලය එක්සත් ජාතික පෙරමුණේ එක්සත් ජාතික පක්ෂයේ කැබිනට් මණ්ඩලයේ ඔය සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් කරන්න මම දන්නවා. අපි දැම්මා මේ කැබිනට් පත්‍රිකා විශේෂයෙන්ම හම්බන්තොට දැන් අර අර නිකන් බලක් හරලා මේ නැව්වෙන්නේ නැති වරයක් දාලා කොළඹේන නැවුටි ගිහට හරවලා යවලා මේ බිස්නස් ගත්තේ මේක බෙදලා පෙන්නලා. එහෙම නෙමෙයි එතනට නැව් වලින් පුරවන්න, අතන මේ මත්තල එයාපෝට් එකේ ගුවන් යාන වලින් පුරවන්න, අර කාර්මික මේ ආර්ථික කලාපයක් කරන්න, මේ ඔක්කොම අපිට 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 බැරි වුණානේ. කපුලෙන් ඇද්දානේ ආයේ මේක වහන්න ඕනේ නැහැනේ.
මේවා මොනවහරි කියේදවලා අපි අපිට ගිනියන්න හම්බුනේ නෑනේ ඇමතිවරුත් ඒ කාලේ ජාති ගාණ්ඩුවේ හිටපු ඒ කරන්න දුන්නේ නෑ නැත්තම් මීට ඉස්සෙල්ලා මේ ඔක්කොම පටන් ගන්න මේවා මේ පටන් ගත්ත නම් ওই නිකන් වහගෙන අපි අරක නැති වෙනවා මේ විදේශිකයෝ වෙනවා අරහෙට චීනෙට දෙනවා ඉන්දියාවට දෙනවා කියලා දැන්නේ ගහන්නේ චීනෙට මේ දැන් ඔය මූල්‍ය නගරේ දුන්නේ ඒවා ප්‍රශ්නයක් නෑ ඒවා සල්ලියට ලිය දුන ප්‍රශ්නයක් නෑ හැබැයි අපි ආපුවම මේ සල්ලියට දීන එක ලීස් එකට දීලා ලෙවල් කරනකොට ඒ අපි මෙහෙම අපි ඔක්කොම මොනවා කරන්න කියත් අපිව පේන්නේ විකුණන්න යනවා කියලානේ නැත්තම් අවිජාතික විදියෙන් දැන් අපි සිංහලත් නෙමේ බෞද්ධත් නෙමේ අපි වෙනම මේ ජාතියක් කරලානේ ඇත්ත කතාව මාධ්‍ය වලින් මේ මේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඇතුළු එක්සත් ජාතික පක්ෂය ඇතුළු ඒක කවුරු හරි සහයෝගය දුන්නොත් එයා අපි ගාවේදී දේශද්‍රෝහියෙක් අපෙන් එහාට ගියහම මේ ජාති මේ ජාති මාමකයි හොඳට බලන්නකෝ නිකන් මේ ජනතාව කල්පනා කරලා බලන්නකෝ ඉතින් ඒ නිසා අපිට මේකේ කරන්න පුළුවන් ගොඩක් දේවල් කරගන්න හම්බුන්නේ නැහැ මම අධ්‍යාපන ඇමතිවරයා විදිහට දන්නා මීට වැඩිය පාගල යන්න තිබ්බ අපිට අද යම් දේවල් සාධනීය දේවල් කරා නම් මේ වගේ තව දැන් 60ට නම් ගියේ අපිට 80ට 90ට ගිහිල් ඉවරලා මීට වැඩිය වැඩ ගොඩක් අපිට මානසිකව එතකොට මේ බෑනේ හැපි හැපි ඉන්න ගොඩක් ඒවා කකුලෙන් අදිද්දි මේ මේ විවිධ දේවල් කරද්දි දැන් ගිහිල්ලා කවුරු හරි ගිහින් දානවා කොමිසමට මොකක් හරි එකක් දාලා දාලිවරලා ඉතින් ඇති දෙයක් නැහැ ජීවිතේට ඔය අධිකරණයත් මොනවත් කරන්න පුළුවන් වැඩේ මේ නමුත් සමාජගත කරන්න හදනවනේ එතකොට අපි අපිට වැඩ කරන අපේ වේගය අඩු වෙනවනේ අපිට මීට වැඩිය හොඳට හිතන්න නිදහස තියෙනවා නම් පක්ෂයක් විදියට අපේ ඇමතිවරු මන්ත්‍රීවරු ගොඩක් අය දක්ෂ එහෙම මේ වැඩ කරන්න බැරිය නෙමෙයි ඉන්නේ අගමැතිවරයත් පළපුරුද්දක් තියෙන හතර සැරයක් අගමැතිවරයා වෙච්ච ඔය කව මේවක මේ එතුමා හින්දා තමයි ඔහුම හරි පක්ෂේත් රැකගෙන මේ ඔක්කොම එකතු කරගෙන මේ යන්නේ අර අධ්‍යක්ෂින් තියෙන බව නිසා ඉවසීම තියෙන නිසා වෙන වෙන කෙනෙකුට යන්න බෑ නේද? එතුමා ජනපති බලතල අභිභවා අගමැතිවරයා මතු කර ගන්නට උත්සාහ කරන තත්වයකද ඉන්නේ. දැන් ජනපතිතුමා කියන්නේ එහෙමයි. මොකද රියදුරන් දෙන්නෙක් විසින් එක වාහනයක් අරගෙන යන්න හදනවා. එතුමා සුක්කානම තාත තියාගෙන යද්දි තව කෙනෙක් ඇවිල්ලා ගියර් දානවා. එතන එයාට බ්‍රේක් ගහනවා. මේ විදිහට කටයුතු කරනවා. මේ නිසා තමයි මේ ගමන යන්න බැරි කියලා. මෙහෙමයි. දැන් මේ එක එක ඉතින් එහෙම එතුමාට කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒක ඒකම නෙමෙයි මේ අපිට කියන්න තියෙන්නේ. අපි ජනාධිපතිතුමාව මම එතුමා සම්බන්ධයෙන් එතුමා විවේචනය කරන්න මම හරි නැහැ නේ එහෙම කරන එක. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අපිටත් යම් යම් විවේචන තියෙනවා. එතුමාටත් එතුමා මේ රටේ ආර්ථිකය හදනවන ගෙනියනවා නම් එතුමාට ඒක එලවන්න දෙන්න ඕනේ. එතුමා නම් මේක මේ දැන් එක එක තැන්වල එලවන්න පුළුවන් අය ඉන්නවනේ. සමහරලාවට මේ මේ ඒ එලවන්න පුළුවන් එකේදී එලවන්න පුළුවන් කෙනාට දෙන්න ඕනේ ආර්ථිකය හදන්නේ එතුමා නම් එතුමාට ඒක දෙන්න ඕනේ. ඉතින් ඒක දුන්න නම් එතුමා මේක ගෙනියනවා. හැබැයි මේ ඒක ඊට පස්සේ හෑන්ඩ් බ්‍රේක් අල්ලගෙන එලවන්න කිව්වට එලවන්න බෑනේ. හෑන්ඩ් බ්‍රේක් අල්ලලා තියෙද්දී ඇක්සලරේටර් කරලා යන්නේ නැහැනේ. ඉතින් ඒ නිසා මේ දැන් ඒවා ගැන කතා කරලා වැඩක් නැහැනේ. පරණ දේවල් ගැන කතා කරලා වැඩක් නැහැ. ඉතින් දැන් හොඳම දේ තව මාස 3-4 ඇදී ඉන්නේ අපි එක්සත් ජාතික පක්ෂයේ විදිහට අපි රටේ ජනතාව විශ්වාසය තියනවා කියලා අපි විශ්වාස කරනවා. අපිට මේ විශ්වාසය හදාගෙන කවුරු මොනවා කිව්වත් ජනතාව විශ්වාසය ඇත්තේ පෙර තිබුණාට වැඩිය අපේ අඩුපාඩු ඇති. නමුත් පෙර තිබ්බ ආණ්ඩුවට වැඩිය අපේ ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ තියෙනවා, ප්‍රජාතන්ත්‍ර මානුෂීය ලක්ෂණ තියෙනවා. අඩුම ගානේ කොච්චර විවේචන කරත් මොනවා කරත් අඩුම ගානේ යුරෝපියවත් නැති මාධ්‍ය මේ මාධ්‍ය නෙමෙයි හැම නිදහසම දීලා තියෙනවා. ඒ වගේම අපිට මේ ඊළඟ අවුරුදු 5-10 කරන්න දෙන්න, 5-5 කරන්න දෙන්න. රටක් සංවර්ධනය කරන්න අවශ්‍ය කරන්නේ විධායක ජනාධිපති ක්‍රමයේද නැත්නම් පාර්ලිමේන්තුවට වග කියන ජනාධිපතිවරයෙක්ද? ඒක අපිට ඒක එකපාර කියන්න පුළුවන් එකක් නෙමෙයිනේ. ඒක අපි පක්ෂයක් විදිහට ඒක අපි ඔක්කොම එකතු වෙලා ගන්න ඕන තීරණයක්. ඉතින් අපි ඊළඟ ජනාධිපති වරුණද ඔබතුමාලා මේ පිළිබඳව ජනතාවට තමන්ගේ මතය ඉදිරිපත් කරනවා. ඔව් කොහොම වුණත් ඊළඟ ජනාධිපතිවරණයෙන් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද මේ පක්ෂයේ ජනාධිපතිවරු අගමැතිවරු ඔක්කොම පත් වෙන්නේ අපේ පක්ෂයෙන්. ඉතින් ඒ නිසා අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. මේ එතන බෙදිල්ලක් නැහැ. එතන මේ හැපිල්ලක් නැහැ. එකම අරමුණු තමයි ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා ඒ ගැන ප්‍රශ්නයක්. ඔබතුමා ඊළඟ ජනාධිපතිවරණයගෙන කියු නිසා අපි එතෙන්ට එමු. මෙවර ජනාධිපතිවරණය මහමැතිවරණයක් වගේ කියලාත් සමහර වෙලාවට හිතනවා. මොකද නක්ෂත්‍ර වේදීන්, ව්‍යාපාරිකයන්, ජ්‍යොතිර්වේදීන්, නළුවන්, නිළියන් මේ ආදී ස්වාමින් වහන්සේලා බොහෝ අය අර මේ මහමැතිවරණයකට එනවා හා කඩිනමින් සහ පහසුවෙන් ජනාධිපති අපේක්ෂකවරු බවට පත්වන තත්ත්වයක් පවා දකින්න ලැබෙනවා. ඒ අතරේදී ප්‍රධාන පක්ෂ වල තවමත් නිහඬ බවක් දක්නට ලැබෙන්නේ කොහොමද ඔබතුමාලාගේ ඒ සඳහා තිබෙන සූදානම? නෑ, අපි ගිය සැරේ ජනාධිපතිවරණයේදීත් අපි ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරපුවාම තමයි අපේ වැඩ පිළිවෙල අපි කිව්වේ.
අපි ඒකට හදිසියක් නැහැ. ඔය කාට හරි එක්කෙනෙක් දෙන්නකොට තමන්ගේ පෞද්ගලික මත ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ එක්කොලා ඒ ඒගොල්ලෝ නෙමෙයිනේ පක්ෂය කියන්නේ, ඒගොල්ලොම නෙමෙයිනේ පක්ෂය කියන්නේ. මේ එක්සත් ජාතික පක්ෂය මෙතන ඉන්නවා, මේ පක්ෂයේ ප්‍රධාන නායකයෝ ඉන්නවා, මේ මේ පක්ෂය කාලයක් තිස්සේ ආපු ප්‍රතිපත්ති තියෙනවා, කාලයක් තිස්සේ ආපු මේ සම්ප්‍රදායවල් තියෙනවා. ඉතින් ඒ නිසා අපි ඒක ඉදිරියේදී තීරණය කරන්න, ඒක අපිට අවශ්‍ය වෙලාවයි තීරණය කරන්න. ඒක මේ ප්‍රකාශනපත් කරන්න ඕනේ. ඒ කියන්නේ හදිසි තීරණ නෙවෙයිනේ, දැන් මේව කාලාන්තරයක් තිස්සේම ගන්න තීරණනේ. ඒ කියන්නේ මේ වෙද්දිවත් අඩුම ගණනේ තීරණයක් අරගෙන නැද්ද? ඒ කියන්නේ දැන් එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා තීරණය කරන්න ඕනේ. අපි දැන් ඔබ කියන විදිහට ඔය වෙනත් පාර්ශ්වයකට ඕන විදිහටද අපිට ඕන විදිහටද? නමුත් රටක නායකයා තෝරා ගැනීමේදී ඒ නායකයා පිළිබඳ තීරණයක් පක්ෂයක් ගන්නේ හදිසියෙන් ඇවිල්ලා මේ ජනාධිපතිවරණේ ප්‍රකාශයට පත් කළාට පසු නෙවෙයිනේ. අඩුම ගන්නේ වසරක හරි මාස 6ක හරි ඉඳන් මේ පිළිබඳ සැලැස්මක් තියෙන්න පාය. ඔබතුමාලා මේ වෙනකොට මම අහන්නේ ඒ සැලැස්ම සහිතව කවුද ඉදිරිපත් කරන්න කියන තීන්දුවට ඇවිල්ලා තියෙනවද? හරිද, දේශපාලනය කියන්නේ බර බල අරගලයක්නේ. බලය ලබා ගැනීම වෙනුවෙන් කරන සටනක්. ඒ බලය ලබා ගැනීම තුළින් ජනතා අපේක්ෂාවන් ඉෂ්ට කිරීමක්නේ. ඉතින් ඒක අපි අපේ න්‍යායපත්‍රය හදන්න ඕනේ අපිට ඕන විදිහට. එක්සත් ජාතික පක්ෂය ඕන, එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තුව තියෙනවා, කෘත්‍යාධිකාරී මණ්ඩලය තියෙනවා, ඒ අපේ අපේ එන මේ ක්‍රමවේදයක් තියෙනවා. ඒක අනුව මිසක් ඒකට පරිබාහිරව හදන්න බෑ. ඒක අපි ඒක අපි තීරණය කරලා ඒක පක්ෂි කැඩෙන්නේ නැතුව පක්ෂි ඔක්කොම එකතු කරගෙන අපි හැමෝගෙම මත අර එක තීරණයක් අරන් අපි දෙන්නේ. එතකොට කවුද ජනාධිපති අපේක්ෂා වෙන්න පුළුවන්, අගමැති අපේක්ෂා වෙන්න පුළුවන්, ඒ ඔක්කොම තීරණය කරන්නේ අපි අපේ මේ ඔක්කොම තුළ. ඒක කාටවත් එළියේ හෝ ඒ වෙන පාර්ශ්වවලට කියන්න බෑ. එහෙම කියන එක වැරදි. එහෙම කියන එක්සත් ජාතික පක්ෂයේ මේ ප්‍රතිපත්ති වලට කැමති අය හෝ ආදරය කරන අය හෝ ප්‍රතිපත්ති අනුගමනය කරන මිනිස්සු නෙමෙයි. නමුත් වාදටුවා චන්ද්‍රානි බණ්ඩාර ඇමතිවරිය, තලත අතුකෝරළ ඇමතිවරිය ප්‍රසිද්ධියේ කියලා තිබුණා සජිත් ප්‍රේමදාස මහතා තමයි මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න සා ඉහෙලිම දිනනවා කියලා. අපේ දේශපාලඥයෝ මං කිව්වා එක එක අය එක එක පෞද්ගලික කතා කියන්න පුළුවන්. ඒක නෙමෙයි, ඒක ඒක පක්ෂයේ තවම ඒක පක්ෂයේ කතා කරලා පක්ෂයේ තමයි තීරණය ගන්න. එවැනි ප්‍රබල ඇමතිවරියන් එහෙම කියන්නේ. නෑ ඉතින් ඒක හැමදැනම කියනවනේ. දැන් පොහොට්ටුවෙත් කියනවනේ, පොහොට්ටුවෙත් කියන කවුද දන්නේ? දැන් පොහොට්ටුවේ මං දැක්ක නම් ගොඩක් කියන කවුද දන්නේ? ඒගොල්ලෝ එනවද නැද්ද කියලාවත් ඒක අපි දන්නේ නෑ. දැන් පොහොට්ටුවේත් ඔය විවිධ නම් තියෙනවනේ. හැබැයි සජිත් ප්‍රේමදාස ඇමතිතුමා නම් අදත් කිව්වා ජනතාව ඉල්ලනවා නම් ඒ වෙනුවෙන් ඉදිරියට ඇවිල්ලා සේවය කරන්න සූදානම්. මම අපිට සජිත් ප්‍රේමදාස ඇමතිතුමත් ඕනේ. අපේ ඔක්කොම අපි අපේ පක්ෂ නායකයෝ ඉන්නව ගණනාව. එතකොට අපි ඒ තීරණේ මං කොහොමද පක්ෂ මහලිකම්වරය විදිහට ඒක මට වක්කීමක් තියෙන ඒක අපි අපි ඒක තීරණය කරන්න ඕනේ. ඒ අපේ ඉන්න ඒ මං නැවත කියනවා මන්ත්‍රී කණ්ඩායම සහ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඔක්කොම සාමූහිකව ගන්න ඕන තීරණයක්. ඒක අපිට දැන් මට කියන්න පුළුවන්, තව කෙනෙකුට කියන්න පුළුවන්, තවත් කෙනෙකුට කියන්න පුළුවන්, එක එක කතා කියන්න පුළුවන්. එහෙම බෑනේ, පක්ෂයක් කියන්නේ අවසානයේ ගන්න තීන්දුව. ඒක අපිට ඊට දෙන්න. ඔබතුමාට හිතන විදිහට යම් තෝරා ගැනීමකට යන්න සිදු වෙනවද? ඒ කියන්නේ සමහර මේ පාටලි චම්පි කරනවක මහත්මයා එන සූදානම්ක් තිබෙනවා කියනවා, රනිල් වික්‍රමසිංහ මහත්මයා එනවා, සජිත් ප්‍රේමදාස මහත්මයා එනවා. මේ වගේ යම් තෝරා ගැනීමකට යාමට සිදු වෙන කීප දෙනෙක්ම චරිත ඉදිරිපත් වෙනවද? අපේ පක්ෂයේ තරම් ඒකට සුසුකම් තියෙන කණ්ඩායමක් ඉන්න කිසිම පක්ෂයක් නැහැ. ඒක තමයි ඇත්ත කතාව. හැබැයි ඒ වගේම අපේ පක්ෂය හැදිලා තියෙන්නේ මේ සියලු බලවේග නියෝජනය කරන පක්ෂයක් අපේ. ඒ වගේම අපේ පක්ෂයේ එක්ක දැන් තව කණ්ඩායම් රාශියක් ඉදිරි කාලේ එකතු වෙන්න තියෙනවා. අපි දන්නේ නැහැ තවම එහා පැත්තෙන් කවුද එන්නේ කියලා. හරිද? එතකොට අපි ඔක්කොමත් එකතු වෙලා අපි ඉස්සරහට මේ මම නම් කියන්නේ ප්‍රධාන පක්ෂවල ඔබ හිතන්නේ තියත් අපිත් එක්ක එකතු වෙනවා. මේ 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 ඊළඟ සටනට. ඉතින් ඒ නිසා අපි ඒ ඒ ඒ සටන අපි ස්ථීර වශයෙන්ම කැට තියලා කියනවා අපි තමයි ජයග්‍රහණය කරන්නේ. එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා තමයි ජයග්‍රහණය කරන්නේ. ඒක අපි ඒක නිසි කලට නිසි විලස නිසි ලෙස අපි ප්‍රකාශයට පත් කරන්න. ඒ එතගන් අපි මේ මේ එක එක මේ මේ අර්ථකථන හෝ නම් ඉදිරිපත් කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද ඒක ඒක අපිට ඔබ හිතන විදිහට කියලා අහන්න මට හිතන විදිහ කියන්න බෑ. මම ඇවිල්ලා මේ මගේ හිතන විදිහ වෙන්නේ පක්ෂයේ හිතන විදිහ. පක්ෂය කියන්නේ පක්ෂයේ යාන්ත්‍රණය සහ පක්ෂයේ ඒ ප්‍රධාන කවදත් තීන්දුව తీනගත කණ්ඩායම. ඒක තමයි මම අපි අවසානේ කියන්නේ. ඡන්දේ දුන්නු 60 දලක්ෂයක් වූ එක්සත් ජාතික පාක්ෂිකයන් සහ අනිකුත් බලවේග බලන් ඉන්න වෙලාවක ඔවුන්ට අයිතියක් තිබෙනවා ඔබතුමාලා ගන්නා තීරණ සහ ක්‍රියාමාර්ග පිළිබඳ අවබෝධයක් ලබා ගන්න. බොහොම හොඳයි. අපේ පාක්ෂිකයෝ ලක්ෂ ගාණක් පාක්ෂිකයන්ට කියන්න ඕනේ පාක්ෂිකයෝ දිනවන වැඩ පිළිවෙලින් අපි ක්‍රියාත්මක කරන්න. පාක්ෂිකයෝ ආපහු අතරමං කරන්න හෝ පාක්ෂිකයන්ට ආපහු පරණ කතා මේ අවුරුදු 4-5 කතා කීක යන්න පුළුවන් කතාව නෙමෙයිනේ ආයි කියන්න බෑනේ.
ආයි අපිට මෙහෙම යන්න බෑ අරක ආපහු ගිහිල්ල වල කියන්න බෑ අනේ අපි අපි ඕව කතා කියන්න බෑනේ එතකොට ඊළඟ අවුරුදු පහ අපි ස්ථීරවම සියලු බලවේග එකතු කරලා විශාල දැවැන්ත ගමනක් යන්න පුළුවන් අපි ආණ්ඩුවක් හදන්න ඕනේ ඒ ආණ්ඩුවේ ඊටාම ශක්තිමත් කණ්ඩායම ඔක්කොම ටික ඉන්න ඕනේ ඒ ඒ ඒ ඉන්න ඕනේ පදනම අපි හදනවා එතකොට එතකොට අර ඡන්ද නැ මේ ඡන්ද නැ මේ ඒ හැම ඡන්දයක්ම අපිට වැදගත් ඉතින් ඒ නිසා අපිට අපි රටත් ගෙනියන්න පුළුවන් විදිහට රටත් ගෙනියන්න පුළුවන් නායකයෝ ඉන්න ඕනේ ඒ වගේම මේ මේ ඒ සියලුම දේවල් එකතු කරලා තමයි අපි යන්නේ අපි ඒක අපි කියන්නම් ඒක ඒක 2010 දීත් ඔබලාට නායකයෙක් හිටියේ නැහැ ජනාධිපතිවරට ඉදිරිපත් කරන්න 2015 හිටියෙත් නැහැ 2020 දී ඉඳී ඒ කියන්නේ 2015 හිටියේ නැතිකම නෙමෙයි නමුත් ඒ ඔක්කොමගේ ඉල්ලීමක් වුණා මේ මේ තිබුණ ඒ ඒ කාලේ තිබ්බ භීෂණය සහ බොහෝ දේවල් වලට ඒ ගිනිච්ච ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩපිළිවෙලට අපි ඒ සියලු බලවේග වලට ඉල්ලීමක් තිබ්බ පොදු අපේක්ෂකයෙක් දාමු කියලා අපි බලවත් වුණ ඒ පොදු නිර්පාක්ෂිකයා වුණේ නැහැ අපි දාපු ගරු ජනාධිපතිතුමා ඇත්ත කතාව ඒකනේ මේකයි කියන්න මෙයා වෙන්න ඕනේ නැහනේ ඒ අපි බලාපොරොත්තු වෙන නිර්පාක්ෂයන් නොවීම තුළ අපිට ගැරළු වලට මුහුණ දෙන්න සිදු අපි හිතුවේ නැහනේ ආපහු පක්ෂ දේශපාලනයටයි කියලා අපි එහෙම බලාපොරොත්තු වියගේ නෙමෙයිනේ අපි කටයුතු කරේ සහ අපි පණ දීලා වැඩ කරේ පාක්ෂිකයෝ එතකොට දැන් අපිට ඒවා කියන්න බෑනේ ඒ වගේම තවමත් ආපහු ඊළඟ මේ 20 දිත් එක්ස්පෙරිමන්ට් කරන්න බෑ අත්හදා බලන්න බෑ ඒ නිසා අපිට ඒකට හොඳම තීන්දුව ගන්න ඕනේ ආපහු මගක් ගිහින් ඉවරලා අපිට වැරදුනා කියලා කියන්නත් බෑනේ. ඒ නිසා අපිට ජනතාව කියන්නේ එක්සත් ජාතික පක්ෂය විතරක් නෙමෙයි මේ රටම දිනවන වැඩපිළිවෙලක් අපි කරන්න ඕනේ. ඒකට ඒකට අවශ්‍ය හැම පුද්ගලයම ඉන්න ඕනේ. හැම පුද්ගලයම පරිපාලන නායකයෝ ඉන්නවා. ඒ වගේම ජාත්‍යන්තර වශයෙන් මේ විශාල කාර්යභාරයක් තියෙනවා. මේ හැම දෙයක්ම එකතු කරගෙන මේ අපි මේ ජනප්‍රිය නායකයෝ ඒ වගේම බෞද්ධ පදනම තියෙන මේ ඔක්කොම එකතු කරගෙන මේ කියන්න ඕනේ. ඒක අපි තීරණය කරන්නේ. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා සිංගප්පූරුවේ ඉඳලා නිවේදනයක් ප්‍රකාශයක් නිකුත් කරනවා. එතුමාට දැන් සුවයි ලංකාවට ආපු ගමන් දේශපාලනට බහිනවා ඉදිරි ජනාධිපතිවරණ ඉලක්ක කරගෙන කියලා. එතුමා ජනපති සටනට පැමිණියොත් කොහොමද ඒ ඔබ දකින්නේ දැන් අපිට කිසි ප්‍රශ්නයක් නැහැ දකින්නේ දකින්නේ අපි අපේ අපේක්ෂකයා තමයි ජයග්‍රහණය කරන්නේ ඒක දෙකක් නැහැ දැන් ඒගොල්ලන්ට හොඳම වෙලාවනේ ගිය අවුරුද්දේ පළාත් පාලන මැතිවරණේ ඒ පළාත් පාලන මැතිවරණේ 140 නේ ගත්තේ 160ක් රාජපක්ෂරුන්ට විරුද්ධයි ඒ පීක් එකේ තියෙන වෙලාව 2018 අප්‍රේ මාර්තු විතරනේ පෙබරවාරි 10 පෙබරවාරි තිබ්බ ඡන්දේ. ඉතින් ඒ වෙනකොටත් 160ක් මේ ඒ ඒ විපක්ෂයට විරුද්ධව තිබුණේ. අපිට ඒ වෙලාවේ ජනාධිපතිතුමා එක්ක හැප්පිලා දා ජනාධිපතිතුමා විසින් අපිට කරු ජනාධිපතිතුමා විසින් ප්‍රහාර එල්ල කරා අපේ පක්ෂය මේ මේ එතකොට අපේ තියෙන මේක නැති වෙනවනේ අපිට අපි කරු අගමැතිතුමා ඒක පුළුවන් තරම් ඒත් නරක තැනකට යන්න දුන්නේ නැහැ පක්ෂයේ සහ අපේ කාටවත් එහෙම ඒවට මේවා කරන්න දුන්නේ නැහැ පුළුවන් තරම් මේ ආණ්ඩුව ගෙනියන්න උත්සාහ කරා ඉතින් මේ ඔක්කොම වෙලත් ඒගොල්ලන්ට ගන්න බැරිවන්නේ 140කට වැඩිය. ඒතකොට 160ක් විරුද්ධයි ඉතින් කොහොමද ඒගොල්ලෝ දිනන්නේ? ඊළඟ මැතිවරණය ඊළඟ ජනාධිපතිවර ස්ථීර වශයෙන්ම දිනන්නේ අපි අපි ඉදිරිපත් කරන අපේක්ෂකයා ඒක ආයි කිසිම සැකයක් නැහැ කිසිම දැන් මම දින 52 ඇතුළතත් කිව්වනේ ඔබට මතක ඇති ඔක්කොම හිතුවා ආ ඉවරයි ආණ්ඩු වෙන්නේ නැහැ කියලා ආ මම පැහැදිලිව කිව්වා ස්ථීර වශයෙන්ම කැට තියලා කියනවා අපි දිනන්න කියලා අද මම කැට තියලා අපේ පාක්ෂිකයන් ඔක්කොට කියන බය නැතුව ඉස්සරහට එන්න ඒ සටනේ උපාය මාර්ග සියල්ල අපි සතුව තියෙනවා ඒ ඊළඟ ජනාධිපතිවරණය එක්සත් ජාතික පක්ෂයේ තමයි දිනන්නේ ඒ දිනන ආණ්ඩුව අවුරුදු ගණනාවක් යනවා ඒක අවුරුදු 10ක් විතර යන ආණ්ඩුවක් ඒකට ගොඩක් අය හිතන්නේ නැතිවත් ප්‍රකාශයට පත් කරපුවාම අපිත් එක්ක අත්වල බදගෙන ඉන්නවා අනාවැකි පොල කරන්න පේන කියන්න පටන් ගන්නවා නෑ අනාවැකි නේ මැතමැටික්ස් නේ මේක මේක ගණිතමය විදිහට බලපුවාම මේක මේකේ ගණිතමය අණුව හදලා තමයි අපි ඉස්සල්ලත් කිව්වේ ගණිතය අණුව හදන්න පුළුවන් හිටපු බුද්ධාශන නිලධාරියෙක් සඳහන් කරලා තිබුණා මේ පාර ජනාධිපතිවරණයට එන්නේ කිසිම ආකාරයකින් දේශපාලනයේ ජරා ජීර්ණ නොවුණු වෙනම ක්ෂේත්‍රයක ඔහුවත් දන්නේ නැති පුද්ගලෙක් අනිවාර්යයෙන්ම දිනන්නේ ඔහු කියලා ඉතින් ඒත් ඔය මැතමැටිකල් සිස්ටම්ස් වලට තමයි කියලා තිබුණා ඔව් දැන් අපි කියන්නේ ඡන්ද පදනම මත සහ දේශපාලනය කරපු අය විදිහට මම දන්නේ එතුමාගේ කතාව මොකද්ද කියලා මේ අපි අපි විශ්වාසයෙන් සමහර දේවල් මෙතන කියන්නත් පුළුවන් සමහර දේවල් කියන්නත් බෑ ඒ කියන්න බැරි දේවල් අපි කියන්න ඕනේ නැහැ අපිට දිනන්න තියෙන මැතිවරණේ අපි මොකද කියන්න හැමදේම කියන්නේ මෙතන හරි අපි ජනාධිපතිවරණේ පසු මොන ගහමු
ඔබතුමා කලින් කී වාසේ කැටතියා කිව්ව අවස්ථාවක් නිවැරදි වුණා මේ කැටතියා කියන අවස්ථාව වරදීද නිවැරදි වේද අපි බලමු අනාගතයට සියල්ල බාර දෙමින් අද රතුවීර කාලින් සංවාද සංග්‍රහය සමාප්තියට පත් කරන්න සූදානම් වන්නේ ගරු අධ්‍යාපන අමාත්‍ය සයික්සත් ජාතිපක්ෂ මහලේකම් නීතිඥ අකිලි විරාජකාරී වසන්නතුමනි බොහොම ස්තුතියි අද රතුවීරට සහභාගී වූවාට අපට අධ්‍යාපනික වශයෙන් සමාජීය වශයෙන් දේශපාලනික වශයෙන් සහ ආර්ථික වශයෙන් බොහෝ කාරණා පිළිබඳව සාකච්ඡා කරන්න පුළුල්ව හැකියාව ලැබුණා අපි යලිත් ලබන සිකුරාදා රාත්‍රියේ 10:30ට රතුවීර තුලින් ඔබ මුණ ගැහෙන්න සූදානම් ඔබට සුභාසිරි